හෙලෝ අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි බහුලව භාවිතා කරන ෂෝට්කට් කී කීපයක්. අපි යමු එහෙනම් වැඩේට. රයිට් අපි පළවෙනියට ඉගෙන ගන්න යන්නේ Ctrl+A කියන්නේ මොකක්ද කියලා. මේ Ctrl+A එකෙන් වෙන්නේ අපිට දැන් මේ සම්පූර්ණ මේ කෝඩ් එකම සිලෙක්ට් කරගන්න ඕන නම් මෙහෙම Ctrl එකත් එක්ක A බවනවා. එතකොට එකපාරට මේ ඔක්කොම සිලෙක්ට් වෙනවා. රයිට් ඒ වගේම ඔයාලට මේ වගේ ෆෝල්ඩර් එක තියෙන ෆයිල් ඔක්කොම එකපාරට සිලෙක්ට් කරගන්න ඕන නම් Ctrl එකත් එක්ක A බවුවාම මේ ඔක්කොම එකපාරට සිලෙක්ට් වෙනවා. රයිට් ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ CTRL+X කියන එක. රයිට් අපි මේ පේලිය සිලෙක්ට් කරගෙන Ctrl එකත් එක්ක X ඔබනවා. රයිට් මේ පේලිය අයින් වුණා. ඒකල්ල අපි මේ කර්සර් එක පල්ලයට අරන් ගිහිල්ලා Ctrl එකත් එක්ක V ඔබනවා. රයිට් ඔයාලට මෙතනින් කට් වෙච්ච එක මෙතනින් paste වුණා දැක් ගන්න පුළුවන්. රයිට් අපි Ctrl එකත් එක්ක X use කරනවා කට් කරන්න. Ctrl එකත් එක්ක V use කරනවා paste කරන්න. ඒ වගේම Ctrl එකත් එක්ක C ඔබපුවාම මේක copy වෙනවා. right අපි මේක පල්ලයට ගිහලා Ctrl එකත් එක්ක V ඔබලා paste කරන්න පුළුවන්. right අපි බලමු මේක දැන් මේ folder වලට set හරියනවද කියලා. අපි මුලින්ම desktop එකට මේ තියෙන folder එක copy කරගන්න ඕනේ. ඒකට අපි CTRL එකත් එක්ක C ඔබනවා. right C ඔබනවා. ඒකල අපේ folder එකට ගිහලා අපිට ඒක මෙතනට paste කරගන්න ඕනේ. ඒකට අපි CTRL එකත් එක්ක V ඔබනවා. right ඔයාලා බලා ගන්න පුළුවන් මේ folder එක copy paste වෙනවා. ඒ වගේම cut paste කරගන්නත් පුළුවන්. right අපි දැන් බලමු කොහොමද සේව් කරගන්නේ කියලා. right අපි ඒකට තව notepad එකක් ගන්නවා. මම මේකේ ඔක්කොම select කරගන්නවා. ඒකට control එක A ඔබනවා. ඊළඟට මේ ඔක්කොම copy කරගන්නවා. ඒකට C control එකත් එක්ක C ඔබනවා. ඊළඟට ඒ ඔක්කොම මේ notepad එකට paste කරගන්නවා. ඒකට control එකත් එක්ක V ඔබනවා. right දැන් අපිට මේක save කරගන්න ඕනේ. save කරගන්න control එකත් එක්ක S ඔබනවා. right අපිට මේ වගේ save කරන location එක දෙන්න දෙනවා. අපි මෙතනින් desktop දෙනවා. file name එකක් දෙනවා. right ඒකලා මේක save කරනවා. right මෙන්න desktop එකේ save වුණා. දැන් අපි මේක close කරගමුකෝ. right අපි මේක open කරගමු. right අපි දැන් මේක open කරගමු. right මෙන්න දිනවා. අපි දැන් මේක වෙනස්කමක් කරමු. මේක copy කරනවා, paste කරනවා. right save කරන්න control එකත් එක්ක S ඔබනවා. right දැන් අපි ආයේ මේක ක්ලෝස් කරලා ඕපන් කරලා බලමු මේ වෙනස්කම සේව් වෙලාද කියලා. රයිට් ඔයාලට දැක් ගන්න පුළුවන් මේ වෙනස් කරපු එකත් මෙතන සේව් වෙලා තියෙනවා. ඊළඟට අපි තවත් ගොඩක් වැදගත් එකක් තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. රයිට් දැන් අපි ඉගෙන ගන්න යන්නේ දැන් මේ වගේ ෆයිල් ගොඩක්. මේක console එක, notepad ඒවා, මේ firefox, file manager වගේ මේ වගේ ගොඩක් ඕපන් වෙලා තියෙද්දි අපි මේ ෆයිල් අතර දැන් අපිට ෆයිල් හොයාගන්න මවුස් එකෙන් මෙතෙන්ට ගිහිල්ලා එහෙම ක්ලික් කරලාන ගන්න ඕනේ. එහෙම නැතුව අපිට ඒකට යන්න ක්‍රමයක් තියෙනවා. රයිට් ඒකට අපි Ctrl එකයි Alt එකයි Tab එකයි එකපාර ඔබනවා. එතකොට අපිට මේ වගේ අපේ කම්පියුටර් එක ඕපන් කරලා තියෙන ෆයිල් හැම එකම පෙන්වනවා. රයිට් අපිට යන්න ඕනේ මේ ෆයිල් මැනේජර් එකට අපි ඒකට ගිහිල්ලා එන්ටර් කරනවා. රයිට් ඒක මුලට එනවා. දැන් අපිට යන්න ඕනේ මේ Chrome එකට. Chrome එකට ගිහිල්ලා arrow key වලින් එන්ටර් කරනවා. රයිට් ඒ විදිහට ඒකට යන්න පුළුවන්. අවසාන වශයෙන් අපි ඉගෙන ගන්න දැන් මේ ෆයිල් ගොඩක් ඕපන් වෙලා තියෙනවා. මේ ෆයිල් අපිට එකින් එක මෙහෙම ක්ලෝස් කර කර යන්න අමාරුයිනේ. ඒ නිසා අපි ඒකට ෂෝට්කට් එකක් භාවිතා කරනවා. ALT එකත් එක්ක F4 ඔබනවා. රයිට් ඔන්න ALT එකත් එක්ක F4 ඔබුවා. මේකයින් වුණා. ඊළඟට තියෙනවා මේක. මේ ෆයිල් මැනේජර් එකේ තියෙනවා. රයිට් අපි ආයෙත් ALT එකත් එක්ක F4 ඔබනවා. රයිට් ආයෙ ඔබනවා. ආයෙ ඔබනවා. එතකොට මේ ඔක්කොම කැන්සල් වෙලා යනවා. ඒ වගේම ඒ ෂෝට්කට් එකම පුළුවන් අපිට කම්පියුටර් එක ඔෆ් කරන්න. මේ ඔක්කොම මිනිමයිස් කරලා තියෙන කියලා හිතන්න. මිනිමයිස් කරලා තියලා අපිට මේ ALT එකත් එක්ක F4 බබුවාම මේ වගේ කම්පියුටර් එක ඔෆ් කරන්න පුළුවන්. ඒක ළඟ මෙතන එන්ටර් කරලා කම්පියුටර් එක ඔෆ් වෙනවා. අපි ෆයිල් දැන් මේ ෆයිල් මිනිමයිස් කරලා නැතුව මෙහෙම තිබ්බොත් මේවා ඔක්කොම ක්ලෝස් වුණාට පස්සේ තමයි අපිට ෂට් ඩවුන් කරන්න දෙන්නේ. රයිට්. ඔයාලට වැඩ පහසු කරන්න ෂෝට්කට් 7ක් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්. රයිට් අපි මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.